හායි කොහොමද? ඔන්න වෙල්කම් කියලා ඔයාල හැම කෙනෙක්ම අදත් මගේ චැනල් එකට ආදරින් පිළිගන්නවා. අද ඉරිදා අගෝස්තු 18 වෙනිදා ලොන් වීකෙන්ඩ් එකේ දවසක්. ඉතින් අද අපි උදෙන්ම මේ ආවේ පිටකොටුවට පොඩි බඩු වගේක් තියනවා ගන්න. ඉතින් ඒකට අපි මුලින්ම ආවේ සෙන්ට් ඇන්තනිස් කේක් ෂොප් එකට. ඉතින් අපි ඒ දවස්වල ඉඳන්ම කේක් බඩු ගන්න මෙතනින්. අපේ අම්මා තරුණ කාලේ ඉඳන්ම වගේ ඕඩර්ස් වලට කේක් ඕඩර්ස් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාම එකතු වෙලා මායි අක්කයි අම්මයි තුන්දෙනාම එකතු වෙලා කේක් කරන්න පටන් ගත්තා. ඒ වුණාට දැන් නම් අපි ඒක නවත්තලා තියෙන්නේ, මොකද ජොබ් එකේ වැඩයි බබාලගේ වැඩයි එක ටිකක් කරන්න අමාරුයි. දැන් බලනකොට නම් ඉතින් ටිකක් දුකයි, මොකද අපි ඒ දවස්වල දවසට කේක් ඕඩර්ස් 6-7 එක දවසට කරලා තියෙනවා. ඉතින් වැඩි ඉවර වෙලා ඇවිල්ලා රෑලි වෙනකම්ම කේක් හදලා තියෙනවා. ඉතින් පස්සේ බබාලත් හම්බුණාට පස්සේ ඉතින් ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා මොනා කරන්නද ඒක අපි නැවැත්තුවා. ඉතින් මේ අපි කේක් බඩු ගත්තේ අපේ කයල්ගේ බර්ත්ඩේ කෙනා ළඟ ළඟම. ඉතින් ඒකට ඕන කරන බඩු ටික තමයි මේ ගත්තේ. ඊට පස්සේ අපි මේ බඩු ටිකත් අරගෙන පිටුකොටුවේ පොඩි රවුමක් දැම්මා. ඉතින් ඕන කරන බඩු තියනවා ගන්න. ඉතින් අද ඉරිදා දවසක් නේ, ඒ නිසා ගොඩාක් කඩ වහලා ඒ වගේම ඇරලා තියෙන කඩත් 12 එක වෙනකොට වහනවා. සෙන්ට් ඇන්තනිස් එකත් 1 විතර වෙනකොට වහනවා. ඒකයි අපි ඉරිදා උදෙන්ම පෙටා පැත්තේ ආවේ. අපේ කයල්ගි මූණ හැටි බලන්නකෝ, එයා කාර් එකේ එනකොට නිදාගෙන ආවේ, ඔන්න දැන් තමයි ඇහැරුණේ. පෙටාවල ඇවිද්දොත් ඉතින් ඕනතරම් දේවල් තියෙනවා ගන්න. ඉතින් එහෙම ඇවිදලා අන්තිමට අපි කොහොම හරි බබාලට ඕන කරන සෙල්ලම් බඩු ටිකක් ඒ වගේම එයාලට ඕන කරන ඇඳුම් ටිකක් එහෙමත් ගත්තා. ඊට පස්සේ ඔන්න අපි ආවා ගුණසේනෙකට පොත් වගේයක් ගන්න. වැඩියෙන්ම නිර්වාණ්ඩ තමයි පොත් ගත්තේ. ඉතින් මට ඕන වුණා අපේ බබාටත් ලොකු පින්තූර තියෙන පොත් ටිකක් ගන්න. මොකද එයා ගොඩක් මාසයි යාගේ වයිල්ඩ් ඇනිමල් බුක් එකට, ඒකෙත් ලොකු පින්තූර තියෙන්නේ. ඉතින් ඒ වගේ තව පොතක් ගන්න තමයි මං හිතාගෙන ආවේ. ටිකක් හොයලා ඔන්න කොහොමරි අන්තිමට ෆුඩ් බුක් එකක් ගත්තා. මේක මට මොහන්රාජ් මඩවලගේ අලුත්ම පොත මන්දෝදරි. මේ වොයිස් ඔව් එක දෙන වෙලාව වෙනකොට නම් මම මේක භාගයකට වඩා කියවල ඉවරයි. හරිම ලස්සන පොතක්. මේකට කයල් ගොඩක් ආස වුණා. මේක අතින් බිම තිබ්බෙම නැහැ. ඉතින් තාම මේක මෙයාට හරියට හදන්න බැහැ. ඒ වුණාට හෙඩ් එක නම් දැනට හරියට තියෙනවා. පිටකොටු ඇවිල්ලා බොම්බ ස්වීට් කඩේකින් මොන හරි කාලා ෆලෝඩ් එකක් බිවේ නෑ කියන්නේ පිටකොටු ආවේ නැහැ වගේ මටනම්. ඉස්සර චූටි කාලේ පොත් ලිස්ට් එක අරගෙන එනවා පොත් ගන්න තාත්තත් එක්ක. එතකොට තාත්තා අනිවාර්යයෙන්ම ෆලෝඩ් එකක් අරන් දෙනවා. ඉතින් ඒ කාලේ නම් පෙටාව මොන හරි කාලා ෆලෝඩ් එකක් බීලා තමයි අපි යන්නේ. ඔන්න ඊට පස්සේ ටිකක් හවස් වෙලා අපි ආව පෝට් සිටි එක පැත්තේ. අපේ නිර්වාණ තමයි බීච් යන මාර මාස. එයාට බීච් යනවා කිව්වොත් එදාට නිින්ද යන්නේ නැහැ. උදේ ඉඳන්ම නැගිටලා බීච් යන් කියලා කියනවා. බීච් ගියාම ඉතින් අපේ නිර්වාණ නම් ෆොටෝස් වලට වීඩියෝස් වලට අල්ලගන්න හරිම අමාරුයි. එයා අමාරු විදියට බිසි වෙනවා බීච් ගියාම. එයාගේ ටිපර් වලට වැලි පුරවනවා, වැලි නානවා, මුහුදේ නානවා. හරිම ආසාවෙන් එයා සෙල්ලම් කරනවා. ඉතින් අපේ කයල්ට නම් හැබැයි තාම තේරුමක් නැහැ වැඩිය. ඒ වුණාට එයාත් පස්සේ මාර විදියට එන්ජොයි කළා. එයා මේ පළවෙනි පාරට වැලි වල ඇවිදිනවා. ඉතින් මුලදී නම් ටිකක් අමාරු වුණා. හැබැයි පස්සේ නම් වැලි නාගෙන හිටියේ. ඔන්න අපේ බබාවත් අද පළවෙනි පාරට මුහුද නෑව්වා. කලින් පාරාවි පෝට් සිටි ආවට මෙයාව නෑව්වේ නැහැ. එතකොට ගොඩක් චූටි නිසා අද හස්බන්ඩ් යාව මුහුද බැස්සුවා. ඉතින් හරිම ආසාවෙන් තමයි එයා හිටියේ. මේ වීඩියෝස් බලද්දි ඔයාලට පෙනෙයි ඒක. ඒ වගේම තමයි වැස්සේ නැත්තම් අපි අනිවාර්යයෙන්ම ලබන සතියේ පෝට් සිටි එකට එනවා. ඉතින් ඒකේ වීඩියෝ එකක් මම අරන් එන්නම්. ඒක මොකටද කියලා මේ එතකොට බලාගන්න පුළුවන් වෙයි. අපේ බබාගේ බර්ත්ඩේ එකේ වැඩකටම තමයි ලබන සතියේ එන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම අද ඔයාලට අරගෙන ඉන්නේ තනි දවසක වීඩියෝස් නෙමෙයි, මේ බ්ලොග් එකේ දවස් දෙකක වීඩියෝස් තියෙනවා. ඉතින් මේ දවස් දෙකේම අපි ගෙවපු වීඩියෝ තමයි තියෙන්නේ. ඒ වගේම මේ වීකෙන්ඩ් එකේ බබාගේ බර්ත්ඩේ එකට ලෑස්ති වෙන විදිය තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අද සඳුදා දවස, පෝය දවස ලොන් වීකෙන්ඩ් එකේ. ඉතින් අද දවසෙත් අපි ගොඩක් කල දුරට බබාගේ බර්ත්ඩේ වැඩවලට තමයි කාලය වෙන් කළේ. අද පෝය දවසෙත් ටිකක් දවල් වෙලා අපි ආව ෂොපින්. ඉතින් අද ෂොපින් ආවට කිසිම දෙයක් ගත්තේ නැහැ.
ටිකක් බලලා යන්න තමයි ආයේ පොඩි අයිඩියා එකක් ගන්න. මොකද තාම හිතාගෙන නැහැ මොනාද ගන්නේ, මොන විදිය ඇඳුමක්ද බබාට අඳන්නේ, විදියව හිතලා නැහැ. ඉතින් පොඩි අයිඩියා එකක් ගන්න හිතාගෙන තමයි අද අපි ආවේ. හරියටම ෂොපින් කරන්න හිතාගෙන ඉන්නේ ලබන සතියේ. ඇඳුම් ටිකක් බලලා යන ගමන් ඔන්න අපි ආවා කීල්ස් එකට. ඉතින් කීල්ස් එකට ආවේ බබාගේ බඩු ගන්නම තමයි. මොකද එයාට දෙන යෝගට්, චීස් ඒ වගේම කොළ වර්ග ඉවරයි. දැන් ඉවර වීගෙන යනවා. ඉතින් ඒ ටික ගන්න තමයි ආවේ. ඉතින් මේ දවස්වල වීකෙන්ඩ්ස් අපි මාරම බිසි. ගොඩාක්ම බබාගේ වැඩවලටම තමයි වීකෙන්ඩ්ස් ඉවර වෙන්නේ. දැන් ඉස්සරහට එන වීකෙන්ඩ්ස් එක එක වැඩ වැටිලා තියෙනවා දැම්මම. ඉතින් මම ඒවල වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාලට. බර්ත්ඩේ එක, බර්ත්ඩේ ෆොටෝ ෂූට් එක, ඒ වගේ දේවල් පොඩි පොඩි වීඩියෝස් දිගට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බබෙගේ බර්ත්ඩේ එකක් කියන්නේම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ගොඩක් විශේෂ දවසක්නේ. ඉතින් පළවෙනි බර්ත්ඩේ කියන්නේ ඒක තවත් ඊටත් වඩා විශේෂයි. ඉතින් හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම තමන්ට පුළුවන් උපරිමෙන් ඉතින් ඒ දවස සෙලිබ්‍රේට් කරනවා. අපිත් එහෙමයි. අපි ටික දවසක ඉඳන්ම අපි බබාගේ පළවෙනි බර්ත්ඩේ එකට ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට පුළුවන් විදිහට ඒක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් කොහොම හරි හරිම වෙහෙසකාරී මහන්සි, ඒ වගේම සතුටින් ගත වුණ ලොง වීකෙන්ඩ් එකක් මෙන්න මේ විදිහට තමයි ඉවර වුණේ. ඉතින් මම ඔයාලත් එක්කත් වීඩියෝස් වලට පුළුවන් විදිහට ෂෙයා කරගත්තා. අපි ඉතින් ලොง වීකෙන්ඩ් එක අවසානයේ රසම රස උණු මුණු කෝපි කෝපයක් එක තමයි දවස ඉවර කරන්නේ. ඉතින් මගේ වීඩියෝ එකත් මම මේත් එක්ක ඉවර කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් තැන්කියු මගේ වීඩියෝ එක බැලුවට. තවත් මේ වගේ මලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බයි.